sake kadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa asata sa ek davasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa hippala pe mal tutila pani moranawa mulu lokema sana keliyak vela danenawa සමහරු දුක් වෙනවා ආහිමි වීම දරා ගන්න බැරිව අඬනවා හිතිය ගමන් තව ඇසකට ඇස හමු වෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිතැස්සෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිතැස්සෙනවා මට ඉස්සල කියන්න මම මේ කොහෙද ඔයා කවුද ඇයි මේ ගෙදර මෙතන ඩර්ටි අප්පා ඒවා කියන්න බෑ මං කවුද කියලා කි පන්තර ගන්න බැරි යන්නනේ මේ වෙස් මූණ දාගෙන ඉන්නේ වෙස් මූණ කොහෙද වෙස් මූණ දාලා දින්නේ කේන්නේ ගලවන්න ඇති හරි හරි දැන් ඕක දාලා වැඩක් නෑ මං දැන් මූණ දැක්කනේ හරි හරි ඒකට ගමන්නේ නැහැ ඒකට මොකද මං දරුණු මැරෙන්නේ මං බය නැහැ හරි අනේ කහනවා අනේ අනේ ෆාමසියට කියලා මොකක් හරි බෙහෙතක් ගේනවකෝ බෙහෙත් ඒ මොකටද ඔය ඔය මොනවාද ඔය කසන්නේ 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 මේක ඩර්ටි නිසා මම මාර ඩර්ටිනේ මේ තැන් මොකද්ද මේ බෙච්චිට් එකද මේක නිකන් හරක්කමක් වගේනේ යකෝ මේක මමත් ඉඳලා හිටලා නිදා ගන්න නැද හරක්කමක් වුණාද ඒ ටිකර මේක ඔයද නිදා ගන්න මේ නයි තින් හරක්කමක් වගේ තන් තමයි මේ මේ මේ
නම්බු දීලා කතා කරනවා. මගේ නම හීන් රත්න. ඔය හැමෝම කියනවා වගේ හීන් කියලා කිව්වට කමන්නේ. හීන්? යකෝ. දෙමාපියෝ. ඇඟ බලන මේක නම් දාන්න. ඔබ තමයි වෙන්නේ කන බල්ල නම් දැම්මම. මරු හීන්. ඔන්න ගහනවා. කහනවාපා තමයි මගේ මේ හැට ජීක වැඩි වෙලා මගේ හවට්‍රෙට් එක බැස්සුත් මම මැරෙනවා. ඊට කලින් මට ෆාමසිරිගෙන් බෙහෙත් පෙත්තක් ගේන. අයියෝ හරි 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 ඔහොම ඉන්නවා කෑනවා මම ගෙනල්ලා දෙන්නම් ඕක මඟුල. මාර වාදයක් උඩාලේ මො. එනවා මො. මම එනකම් දඟලන්න කෑ ගන්න බෑ වෙයියා. නෑ 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 නෑ. මුව බැලලා දාලයක්. තම මාර සත පහවල දුවන්නේ නෑ මේක. යකෝ මේ මරන්න ගෙනා පොරෙක් මෙහෙම පිරිසිදු වෙවලින් බඳින්න කියන්නේ මැරෙන්න මෙහෙම කිව්වමද කොහෙද මොකෙක් කරන්නේ යකෝ මගේ මරන්නේ නේ මට මැරෙන්න ඕනේ මට මොනේ කියද මේ වගේ කැටතැන් වල මැරෙන්න පුළුවන්ද තෝ බෙරේතෙක් වෙලා කුණු වලගේ බදුවා තේරේ බංගීන් කෝ විස්මු උඹ උත් එක්ක කතා කරේ විස්මුණක් දාගන්න නැතුවද මල්ල කෙලියයිනේ චන්දි මහතුන් අයිය උනේ මට ඇබීන්දක් ඇතුලේ නිින්ද ගියා මේ මෙච්චර නිින්දෙන් විස්මුණ ගලවලා ගියාංකෝ උමා දැක්කා හරි 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 ඔන්න මට කරන්න දෙයක් නැහැ. ඌ උඹ ගැන පොලිසියට කියයි. එච්චරයි. ආ කිව්වොත් මම උඹ ගැනත් කියනවා. උඹ තමයි මේකේ මහමල කරු කියලා. නදකින් විතර කිසි ගාණක් නැතුව කියන හැටි. නෑ එහෙම කියන්නේ නැහැ කියලා බොරු කියනවට වඩා හොඳයිනේ ඇත්තම කියලා දාන්නේ. ඈ බං හිමි කොහොමද බං මේ කෙල්ලවයි කොල්ලවයි මාරු වුනේ ඒක තමයි අප්පා මටත් හිතාගන්න බැරි මං කෙල්ලගේ කාමරයට ගිහිල්ලා කෙල්ලටමනේ ලේන්සු ඇල්ලුවේ ඔබට හොඳටම විශ්වාසද ලේන්සු ඇල්ලුවේ කෙල්ලට කියලා මං කිව්වේ අප්පා වෙස්පුණ දාපුවා මට හරියට පේන්නේ නැහැ මං හිතන විදිහට කෙල්ලට තමයි ලේන්සු ඇල්ලුවේ. ඊට පස්සේ මං බෙඩ්ෂීට් එකෙන් එතුවා. අනේ අම්මපා මං එච්චර දෙයක් කරනකම් ඔබ මොන ලෝකෙකද හිටියේ? මං අර කිව්වේ බං කවුද එනවා දැකලා මං රිංගලා තියෙන මහා මණ්ඩි කාමරේට. ෂි. මට එතනින් එළියට එන්න බැරුව හිර වුණානේ බං.
අනේ අම්මා පාප් උඹ එන්න නැතුව ඇත්තේ බැරි කමකට නෙමෙයි. උඹ මුළු ඇඟේම ක්‍රීම් ගානකම් බලන් හිටියනේ. යකෝ මෙහෙම ලැජ්ජ නැති එකෙක්ට නේ මං ලොක්කා කියන්නේ. ආ මටද ලැජ්ජ නැති උඹටද? අපි උස්සන්න ගියේ කෙල්ලේ. උඹ සීහේ නැති කලේ කොල්ලේ. මාත් ගිය හැටිම උස්සගෙන. අනේ උඹල වගේ උම පොල් පිත්තකින් හරි කපා ගන්න තිබ්බවා. බේනම් කපා ගනින් පොල් පිත්තේ. මං යනවා යන්න. මේ මේ හීනෝ. උඹ දෙපංගෝ බා. මේ වරි මේ. හීනෝ. අපි මොකක් හරි කරලා අර සල්ලි ටික ගන්න බලන්න ඕන බං. හැබැයි ඉතින් මගේ ගාන නම් වැඩි කරන්න වෙයි. අර යකා මාර වදයක් අප්ප දෙන්නේ. ඌට හැමදේම ඩර්ටි. මට ඇලර්ජික් වල පෙත්තකුත් ගෙනල්ලා දෙන්නලු. ඇත්තද? යකෝ ඉතින් ගෙනත් දීපන්. මේ 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 ඇලර්ජි කියන්නේ මේ භයානක ලෙඩක් නේ බං. තියෙන ඔබ ගෙනල්ලා දීපන්. මම මෙතන ඉන්නත් එපේ. මම මේ බැලුවේ වලව්වේ පැත්තේ ගිහින් මොකද වෙන්නේ කියලා බලන් ඉන්න බං. උඹව බැඳලා මේ මතක් කරලා කට බැඳපන්. ඊට පස්සේ ගිහලා පැත්ත ගෙනත් දීපන්. ඌට ඕන විදිහට නටන්න දෙන්න එපා බං. උඹනේ මෙතන මැරයා. අනේදී පොඩ්ඩක් ඉඳලා ඵලයන්කෝ. මේ මම කියපු විදිහට වැඩේ කරපන්කෝ. තමිල් පිච්චර් වල ඉන්න මැරයෝ දැකලා මං හිතුවා මැරෙක් වුණාම ගැම්මට ඉන්න පුළුවන් කියලා. අයියෝ මේක එම් පිටින්ම පායක් අප්පා. ඔයසේ අමර වීර කිව්වනේ පැවිසිතර දෙන්න කියලා. අම්චුට්ටක් බලමු. එහෙම කියලා කොහොමද පාඩු ඉන්නේ? අනේ මගේ කොල්ලා. මොනවද ලක්ෂ්මන් අපිට මේ උනේ? අම්ම කලබල වෙන්න එපා අම්මේ. මට තියෙන ප්‍රශ්නේ ඇයි අපේ අයියා විශ්ුවේ කිය. අනික මේ අපේ ගෙටම පැනලා වෙන මොකටද? කප්පන් ගන්න තමයි. අර ආපු වෙල් මං අරන් ගියත් දැන්නේ. ඔය හොල් මං හින්දා තමයි මේ වලව ඔක්කොම බස්සන. මොළුම චාර්වි යන්න ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා මොන හරි උයන්න. පොලිසියෙන් එහෙන් හොයනකම් අපි මෙහෙන් සාත්තරයක් බැලුවොත් නරකද? යන්න එන්න තෝ. මගේ කවුසල් නේ තෝ. හයි මේ බලව සාත්තර ගුරුකම් මුකුත් බෑ. මට නම් සැකම අර ගෙදරට ආපු යොන් දෙන්නව තාත්. උන් දින හැසිරුණේම හොරු වගේ.
මගේ කොල්ලා කනවද බොනවද දන්නේ සැපට හැදිල දෙනන අපිට පාක් මේෝග මටල ටැන්නන අර තියෙන්නේ පලයන් ඒක ඒකට යන්න බෑ ඒකරි කක් අමින් ඩට දෙනවාදයක් යකෝ වැදගත්කමට කියාට ඕල ඩටි වැඩන කරන්නේ පලකු අනි මට වෙන පෙච්චිට්ටක් ගෙනත්ද නෝකු මට මේක නිදා ගන්න බෑ නිදාගන්ඩ මෙරන ඇග නිර්වා ඔයියූ අර චන්නි පාතුවට කිව්වා මේගේ වැඩ කරත්තිේ පොයි කියලා කොයි දැවලෑනේ අයෝ චන්ඩි මහතුන් මට දැන්න තියුණ බයි අරුයි තමයි අපේ ගෙතර ගුරුන් වහන්සේ ගෝලය කියලාවෙන නෑනෑනෑනෑනෑ අපියා වෙන ඔයාල තාත්තා තමයි අපි ගේට්ටුවලන් ඇති බලෙන්ම එකගෙනගිය අම්මේ මොනාද කියන්නේ මේ මෙච්චර වෙලා කතාකරපු කිසිම දෙයක් නෑ ඔබට මතක නෑ කිසිම දෙයක් හැබැයි ආය චන්නි මහතුන් කියන ළමක් කිව්වොත් තියනව ලොක්කුට වට්ටන් ගන්න මට හොඳ වතුර බෝතල් එකක් ගෙනත් දෙනවා කො මේ වතුර බොන්න මේ වතුර හරි පල් ගඳයි අප්පා මට අර මම නේ ගියාද අනේ අම්මෝ කිසිම මරෙක්ට මෙහෙම කරපුවා කම්බෙලා නැතුව ඇති ඔයි මම මටත් පාවෙනවා මගේ ජීවිතේ මං තියාගෙන මැරෙනවා 1 ලීටර් එකක් අපරාධ අපරාධ මට ඒ වෙලාවෙ ඉන්න පුළුවන් වුණා නම් ඔය වගේ දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ මං කවදාවත් ඒකනේ සැමි ඇයි ඔයා වලව්වට ආවේ නැත්තේ ඒ වෙලාවේ අර දේවාලේ කට්ටණියාවනේ ඌ මතුරු මතුරු ආවේ මට ඒක දැක්කම බය හිතුණා මාව නිකන් උගේ පැත්තට ඇදිලා යනවා වගේ දැනුණා ඒකයි මං ඈත් වෙලා හිටියේ බලන්නකෝ ඉතින් ඒකෙන් වෙච්ච දේ නේද ඉස්සරනම් මං බය කට්ටනින්ට බය නැහැ ඒත් දැන් බයයි බැරි වෙලාවත් මතුරලා බන්ධනයක් කරලා කුප්පියකට දාලා මූදර දැම්මොත් එහෙම මට ඔයාව දකින්න හම්බෙන්නේ නැහැ මට ඔයාව නොදකින්න ලෝභයි ඔය ගුරුකම් කරන උන් මේ ලෝකේ ආදරේ කියලා දෙයක් තියෙනවා කියලා දන්නේ නැතුව ඇති සැමි එක්කෙනෙක්ව කුප්පියක දාලා මූදර දැම්මම ඉතුරු වෙන කෙනා විඳවන තරම් උන්ට තේරෙන්නේ මේක අපි දෙන්නම එකතු වෙලා කරන්න ඕනේ වැඩ. අපි දෙන්නගේම බලය යොදලා අපි අපේ මුළු පුරා හොයාගමු. නැතුව අපි කොහොම හරි ආව හොයාගෙන මංගේ මිදිමිරියට බන්දලා දීලා ඒ දෙන්නට දරුවෙක් ලැබුණට පස්සේ ඒ දරුවා නිදානි ගත්තම අපි දෙන්නට නිදහසලා ආදරය කරන්න පුළුවන් වෙනවා. පුළුවන්. මං ඒක කරනවා. මං ඒක කරනවාමයි මං කොහොම හරි ඔයාව ලබා ගන්නවා ජීවත් වෙලා ඉන්න කාලෙත් ඔයා මට ඇත්තටම ආදරේ කරාද සැමි උතම් මං ඔයාට ඇත්තටම ආදරේ කරා හැබැයි මට ඒක ඔයාට නිතර නිතර කියන්න බැරි වුණා
නිතර නිතර මට ඒක කියන්න බැරි වුණා. හැබැයි මට පුළුවන් කමක් තියනවා නම් මම මේ ලෝකේ ඉන්න හැම පිරිමේක්ම එකතු කරලා කියනවා මේ අහපල්ලා මේ අහපල්ලා. එහෙම තියෙද්දි මාව යවලා ෆාමසියට පෙත්තක් ගෙන්න ගත්තා. මේ බෝව මෙතන තනියෙන් දාලා ගියාද? ඔව් කමන්නේ. ඔව්. ඔය යා යා. මොකද්ද? කොහෙන්ද කොහෙන්ද අර හොල්මනේ? මේ ඔය හොල්මන් කතා කරද්දී පෞකිල බලන චාර්ම මෙන් එලවුණා. හරිද?